සෙවන තුළදී අපි සෑම දිනකදීම සුන්දර මනාලියක් පිළිබඳව කතා කරන්න අවස්ථාව උදා කර ගන්නවා. අදත් අපි සූදානම් වෙන්නේ ඒ ගැන කතා කරන්න වෙලාවෙන් කරගන්නට. අද අපි එක්ක මැදිරියයි සම්බන්ධ වෙන්නේ රූපලාවන් ශුභගේ චන්දිමා සඳමාලි අයිවන් කියලා ඔබ පිළිගන්නවා. චන්දිමා, කොහොමද මේ දවස්වල එහෙම මේ බොහෝ දිනක ලෑස්ති වෙනවනේ මනාලියෙන් ඉන්න සූදානමින් ඉන්න අය. දැන් ඒ අයගේ වැඩි කැමැත්තක් තියෙන කොහොමද උඩරට විදිහටද පහතරට විදිහටද කොහොමද? ධනංජය, අපේ යුවතියන් නම් තමන්ගේ විවාහසෙදි ගොඩාක් කැමති උඩරට මනාලියක් විදිහට හැදෙවෙන්න. මම හිතන්නේ අපි අතින් ගොඩම හැදෙවෙන්නේ උඩරට මනාලියක් විදිහට. මොකද හැම කාන්තාවකම හරිම ලස්සනයි ඒ විදිහට හැදුණාම. ඒකල තුළ හරිම ඒ කියන්නේ තමන්ගේ විවාහසෙයේ උපරිමයෙන්ම යා කැපිලා පේන තරම් සුසුකමක් එන උඩරට මනාලියක් විදිහට හැදුණා. දැන් මේ අපි හිතමුකෝ ලබන සතියේ තව සති දෙකකින් තුනකින් අපිට මාසයක් වෙනවා කියලා. හිතමුකෝ මාසයක් විතර කාලයක් තමයි නැකත් වල තියෙන්නේ. නැකත් චරිතය විශ්වාස කරනවනේ. දැන් එතකොට මාසයක් විතර කාල තියෙද්දි අපි රූපලාවන්‍ය ශිල්පිනියක් හෝ ශිල්පියෙක් හම්බෙන්න ලැබිලා ප්‍රමාණවත්ද? නැත්නම් කොච්චර කාලයකට ඉස්සෙල්ලා එනවද? අපි නිතරම කියන්නේ අඩුම තරමේ මාස 6කට කලින්වත් එන්න ඕනේ. ඒ මාස 6කට කලින් එන්න කියන්නේ අපිට මේ ඇඳුම් තෝරගන්න ඒ දේවල් වලට නෙමෙයි. එයා තුළ මොකද ඒ යුවතියකේ යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මොනේ පිම්පල්ස් වගේ ඇවිල්ලා ලප කැටල් ඒ දේවල් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩාක් මහත කෙනෙක් එම කිට්ටු කෙනෙක්. ඉතින් මේ හැම දෙයකටම යම්ක සිද්ධික සූදානමක් කරන්න මාස 6කටවත් කලින් අපි ළඟට එන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් යාව ඒ නියම විදියට තමන්ගේ ඒ වහස්සට සූදානම් කරන්න. ඒ කියන්නේ ජීවිතේ ලස්සනටම ඉන්න දවස් එදාද? අනිවාර්යෙන්ම මම හිතන්නේ. හරි. එවනම් අපි කතා කරමු අදත් සොඳුරු මනාලිය කැඩගන්නවා ගැන වෙලා තියෙනවා. සසිනි ගැන අපි කතා කරමු. කොහොමද හැඩගන්නවා තියෙන්නේ? ධනංජය, මම සම්ප්‍රදාන කුල මනාලිගෙන් චුට්ටක් ඈත් වෙලා තමයි සසිනෙම හැඩගන්වලා තියෙන්නේ. මොඩර්න් කැන්ඩියන් එකක් විදිහට මෙතනදී කොණ්ඩේ මොස්තයින්, ඒ වගේම නලල් තැල්, එයාගේ ආභරණ සාරිය නිර්මාණය කරගත්තදී මේ දේවල් යම් යම් වෙනස්කම් කරලා හැඩගන්වලා තියෙන්නේ. සසිනෙ ගොඩාක්ම දෙවෙනි දවසේ මනාලියක් තමයි විදිහට තමයි හැඩගන්වලා තියෙන්නේ. සාරියක නිර්මාණය කරලා තියෙන්නේ මැටීරියල්ස් එනම අරගෙන සුදු සහ රතු කියන වර්ණ දෙක සංකලනය කරලා. ඉතින් එතනනුත් මම හිතන්නේ සසින්ට හරිම ලස්සනක් ඇවිලා තියෙනවා. මොකද අපි නිතරම දකින සාරිය එකක් නෙමේ, ටිකක් වෙනස්ම විදිහේ. මොකද ඉස්සරහට මනාලිය වෙන්න ඉන්න යුවතියන් ඒගොල්ලෝ මොනවා හෝ අදහසක් මෙතනදී ගත්තොත් මම හිතන්නේ ඒක වටිනවා. ඉතින් මෙතනදී ලයිනින් එක තමයි ධනංජය මම ඒ විදිහට වර්ණ දෙකක් විදිහට හදලා තියෙන්නේ. ඊට පස්සේ තමයි උඩ ලේස් එක සම්බන්ධ කරලා මේ සාරිය එක සකසගෙන තියෙන්නේ. දැන් අපි මේ සාරිය ගණිතයේ සාරිය එකෙත් අපි දකිනවා වර්ක් කරලා තියෙන විදිහෙන් වැඩි එලියක් දකින්න අපිට පුළුවන්කමක් තියෙනවා. වැඩි දිස්න දෙන විදිහ තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔබ මේ ආභරණ උදාගෙන ඉන්න සමහර අය කියනවා මේ වගේ සාරියකට ආභරණ ටිකක් දැම්මොත් ප්‍රමාණවත්. එහෙම කියලා සමහර රූපලාවන ශිල්පීන් අදහසක් තියෙනවා. ඔබ ආභරණ යොදාගෙන ඉන්නේ ආභරණ ටිකක් වැඩිපුර යොදාගෙන තියෙනවා මෙතනදී. මොකක්ද ඒකට හේතු වෙන කාරණේ? මං කියවනේ මෙතනදී මම යම් ඒ කියන්නේ නිර්මාණයක් කරලා වෙනස්ම විදිහකට එතනදී තැල් විශේෂයෙන්ම යගේ ආභරණ වලදී නලල් තැල්ල කරමාලය සහ ඉයරින්ස් කියන එක තමයි යට ටිකක් වැඩිපුරව පේන්නේ. එතනදී මට ඕනුණා යව ටිකක් වෙනසක් කරන්න. අපි කැන්ඩියන් මනාලියක් තුලින් ගොඩක් දකින්නේ චාම් බව. මෙතනදී ටිකක් වෙනස් අපි යොදන් වෙනස් විදිහට අඳින්න කැමති කෙනෙකුට ටිකක් ජුවලරි වලින් හයිලයිට් වෙලා තමයි මට ඕනුනේ හැඩ ගන්නවන්නට. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ සසින ගත්තාම ටිකක් උස යුවතියක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කමක් තියෙනවා මේ උස යුවතියකට විදිහ විතරද මේ විදිහට හැඩගැන්වෙන්න පුළුවන්? අපි අතර මුස නැහැනේ, අපිට මේ විදිහට හැඩගැන්වෙන්න බැයිද කියලා ප්‍රශ්නයක් තියෙන පුළුවන්. මේ උසේ බලපෑමක් තියෙනවද මේ කරෙන් හැඩගැන්? මේ විලාසිතාවදී ගොඩක් වෙලාවට අත් දෙක මම නිර්මාණය කරලා තියෙන්නේ ගෙඩි අත් දෙක බෝර්ච දෙකක් දාලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපිට මිටි කෙනෙකුටත් නම් සාමාන්‍යයෙන් මේ අත් දෙකේ ගෙඩි දෙකක් දැම්මම පොඩ්ඩක් මිටි ගතිය පේන්න පුළුවන්. ඒ නැතුව අපිට තනි අතක් විදිහට මෙයාට නිර්මාණය කරගෙන එම් ගැටලුවක් නැහැ. මෙතනදී සාරිය නිර්මාණය කරගද්දී දැන් හැඩයට තමයි මම මේ තීරු කපලා තියෙන්නේ. ඒ තීරු හැඩයට කපන්නේ නැතුව මිටි කෙනෙකුට කෙලින් අතර කපලා අපිට උස පේන විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ විදිහ වෙනස් වෙනස්කම් නිර්මාණය කරගෙන අපි කොණ්ඩ මොස්තර පිළිබඳවත් කතා කරමු. කොහොමද කොණ්ඩ මොස්තර මේ නිර්මාණය කළා කියන්නේ? සසින්නේ කොණ්ඩ මොස්තරේ ඉදිරිපසින් සාමාන්‍ය විදිහට සම්ප්‍රදාන කුල විදිහටම පිටිපස්සට පීරලා තියෙන්නේ. ඊට පස්සේ පිටුපසින් මම වෙනම රෝලර්ස් අරගෙන තමයි ටිකක් විශාල විදිහට පේන විදිහට කොණ්ඩ මොස්තරේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතනදී ටිකක් වෙනම මම එයාගේ හෙඩ්ඩ්‍රස්
සකසගන්දින් මට ඕනනා ඒ කොණ්ඩ මස්තරේ කව වෙන්නේ නැතු වෙන්න ටිකක් අඩුවෙන් ඒ හෙඩ්‍රස් ගහගෙන මේ කොණ්ඩ විලස්තාව කරන්නට. දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් කලාවට දකිනවා මේ කොණ්ඩේ උත්සන්න විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා විවිධ අවස්ථාන් දක්වම් කරනවා කියලා සඳහන් කරනවා. දැන් හැම මනාලියෙකුටම මේ කළ යුතුද? ඕනේ හැඩය ගැන අපිට හිතන්න වෙනවා දරංජ. අපි දන්නේ නැහැ මේ බහුතරයකගේ අපි මේ විදිය දකිනවා. ඒ කරන විදියක් තියෙනවා. එතනදී දරංජ දෙක් කියන්නේ අපි හිතමු ගොඩක් මිටි රවුම් මූණක් තියෙන කෙනෙකුට කියලා. අපි එතකොට ඉදිරි පැසෙන් උඩින් විතරක් වැඩිපුර බැක් හෝම් කරලා දෙපැත්තෙන් අඩුවෙන් බැක් හෝම් කරලා ගන්නෙ. ඒ වගේම ගොඩාක් කෙට්ටු කෙනෙක් නම් උඩින් වැඩි උස්සන්නේ නැතුව දෙපැත්තෙන් පලල් කරලා මොන ටික රවුම් වෙන විදියට. මොකද අර ඕවර් ෂේප් එකට කිට්ටු කරනලා තමයි එයාව ඒ විදියට හැඩ කරගන්නේ. මොකද ඒ මොනට උපරිම ලස්සනක් දෙන විදියට ඒ ගැන හොඳ අවබෝධයක් ඇතුව තමයි කරන්න ඕනේ. දැන් අපි මේ සියලු දේ ගැන කතා කළත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ නේ මේකප් ගැන කතා කරලා නැතිනම් නේද? මොකද ලස්සනට ඉන්න ඕනේ මනාලියක් වෙන දවසට මනාලියස් දෙකෙන් කතා කරනවා කියලා කියන. එතකොට අයි මේකප් එක හරි විදිහට තියෙන ඕනේ. මේ දේවල් කොහොමද අද මේ සසිනි වෙන ඔබ නිර්මාණය කළා තියෙන්නේ? ඔව් අපි හැපදෑම් බේස් එක ගැන කතා කරනවා. ඉතින් බේස් එක නිවැරදිව දාගත්තා පස්සේ සසිනි පැහැපත්ියෝදියා. ඉතින් එයාට ගැළපෙන්න පස් මේ බේස් එක දාගත්තා පස්සේ ඒ වගේම එයාගේ ලස්සන ෆීචර්ස් හොඳට ඉස්මතු කරලා අපි හයිලයිට් ෂේඩින් කියන ටෙක්නික් පාවිච්චි කරලා ඒ කරගත්තෙන් පස්සේ අයි මේකප් එක කරා. ඉතින් අයි මේකප් එක ඇත්තටම දරන්නේ හරිම වැදගත් කෙනෙක්ගේ මූණේ ලස්සන හොඳටම පෙන්වන්නට හේතු වෙන අයි මේකප් එක. මෙතන සචිනේ තියෙන ටිකක් කුඩා ඇස් දෙකක්. ඉතින් මට ඕන ටිකක් විශාල කරලා මේ ඇස් පේන විදිහට මේකප් එක කරන්න. ඒ අනුව මම අයි ෂැඩෝ එකත් අයි ලයින ඒ දේවල් පාවිච්චි කරලා ටිකක් විශාල වෙලා පේන විදිහ තමයි අයි මේකප් එක කරගෙන තියෙන්නේ. මනාලියක් වුණාම මල් තියෙන්න ඕන කියලා සමහර අය කියනවානේ. කොණ්ඩ මොස්සරේ ගත්තත් මලක් තියෙන්න ඕනේ. එහෙම කියලා සමහර අය කියනවා. හැබැයි ඔබ අද මේ කොණ්ඩ මොස්සරේ නිර්මාණය කරගනිද්දී ඒ ටිකක් අඩුවේ පාවිච්චි කරලා තියෙන. ඒ වගේම මල් කලම ගැනත් අපි කතා කරන්න අවශ්‍ය. අපි කතා කරමු කොහොමද මල් යොදාගෙන තියෙන්නේ. සචින්ද ටියුලිප් කියන මල තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ටියුලිප් සහ රෝසස් ඒ වගේම කුඩාවට ඕකිඩ් පාවිච්චි කරලා මේ මල් කලම සකසගෙන තියෙන්නේ. මල් කලම සකසගද්දිත් අපි එයාගේ උස මහත මේ දේවල් සැලකිල්ලට ගන්නවා. ඒ වගේම සාරී වර්ණ. ඒ හැම දෙයක්ම සැලකිල්ලට අරගෙන තමයි මල් කලම නිර්මාණය කරන්නේ. ඉතින් මල් කලම අනිවාර්යෙන්ම මනාලියකට දිය යුතුයි. මොකද අපේ ජීවිතයේ විශේෂ අවස්ථාවකදී අපිට මල් අමතක කරන්න බෑ. ඔව් සමහර යෝතයන් ඉන්නවා නැවුම් මල් වලට ගොඩක් කැමති. නැතිනම් සමහර අය දැන් නැවුම් මල් කලමක් හදන්න ගියොත් යන මුදල් ප්‍රමාණයත් එක්ක බලලා හැම වෙන්නේ නෑ. අපි ප්ලාස්ටික් වගේ දෙයකට යමු. හැම තීරණ වලට එළමෙන අවස්ථා තියෙනවා. ඔබ දකින විදිහට මනාලියක් වෙන දවසේදී මේ මල් නිර්මාණය කිරීමේදී කොහොමද නැවුම් මල් යොදා ගැනීමට වැදගත්? අනිවාර්යයෙන්ම දනංජ පළවෙනි දවසේ මනාලියේ අනිවාර්යයෙන්ම මං හිතන්නේ මන මේ අමු මල් කලමක් ගත යුතුමයි. ඇගේ නැවුම් බව පියුතුරු බව පෙන්වන්න කරන්න මල් කලම බෙදුලින්. ඉතින් එතකොට අපි කෘතිම මල් යොදා ගන්නේ නෑ. නමුත් දෙවෙනි දවස සඳහා නම් ලොකු ගැටලුවක් නැහැ කෘතිම මල් යොදාගෙන මල් කලම සකසගත්තට. දැන් සාමාන්‍යයෙන් අපි මේ උඩරට මනාලියක් කියලා කියපම සාම්ප්‍රදායික විදිහට දකින්න තමයි බොහෝ දෙනෙකු කැමැත්ත තියෙන්නේ. හැබැයි දැන් නවීනත්වය එකතු කරගෙන ටිකක් වෙනසක් එක්ක මොඩර්න් කැන්ඩියන් කියලා අපි කියන්නේ ඒ විදිහට නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කර ගැනීම තුළ ඔබ මුණ ගැහෙන්න යෝතයන් වෙන්න පුළුවන්. එයාගේ කැමැත්ත කොහොමද එන බහුතරයක් කියන්නේ අපිට සාම්ප්‍රදායික විදිහට මේ ඉන්න අවශ්‍යයි කියලාද? බොහෝ යුවතියක් කැමති. මොකද ඒගොල්ලෝගේ දෙමාපියන්ගේ ගොඩක් වෙලාවට ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් කැමති සම්ප්‍රදානුකූල මනාලියක් විදිහට හැදෙන්න. විශේෂයෙන්ම කැන්ඩියන් එක අපේම ඇඳුම. ඉතින් අපි රූපලාවන ශිල්පිනියන් විදිහට පුළුවන් තරම් ආරක්ෂා කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඒ අතර ඉතින් සුළු පිරිසක් ඉන්න මට වෙනස් විදිහකට අඳින්න ඕනේ. වෙනස් මාකායකට ඒ වගේ වෙලාවක තමයි මේ වගේ විදිහට හැද වෙලා වෙනස්ම විදිහකින් තමන්ගේ වැස්සෙදි හැද වෙන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මනාලියක් වෙන්න මාස 6කට ඉස්සෙල්ලා ඔබ මුණ ගැහෙන්න ඕන කියලා කිව්වනේ රූපලාවන ශිල්පිනිය. ඒ මාස 6 ඇතුළත විවිධ දේවල් උපදේශන සේවාවන් ලබා දෙනවා. මූණෙ මෙන්න මේ දේවල් ආලේප කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න. ඔය කේන අතරේදී කැම පිළිපතෝ දෙඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. අනිවාර්යයෙන්ම මං හිතන්නේ ඒ මනාලියක් විදිහ ගොඩ සැලසුමක් තියෙනවා. විශේෂයෙන්ම යා කැම වලදී ඒ කියන්නේ පෝෂණයෙන් යුතු ආහාර ගන්න. මොකද හැම පැහැපත් කරන්න මුළු ඇඟම එකම ටෝන් එකට අපි ගන්න ඕනේ. මේකප් එක මොන විතරක් මේකප් කරලා මදි හැම පේන දනක්ම මේකප් කරන්න අමාරුයි. මොකද ඇඳුම් වල ඒ දේවල් වදිනවා. ඒ නිසා පෙර සූදානම කරන මේ විදිහට වතුර ප්‍රමාණය පානය කරන්න, කැම්බියම් මේ විදිහට ගන්න. එතකොට අපිට එකම ටෝන් එකට මුළු ඇඟම
ගන්න පුළුවන්. හරි එහෙමනම් ඉතින් ඔන්න අද අපි ඔබට මේ මනාලියන් පිළිබඳව කතා කරන්න අතර ඉදපත් දැනගත යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළා. එහෙමනම් අපිට මේ විශේෂාංගය හමාර කරන්න වෙලා වැඩිදලා සසිනී බොහොම ස්තුතියි අද නිරූපණ ශිල්පිනිය විදිහට අපිත් එක්ක සම්බන්ධ වුණාට. චන්දිමාල් සඳමාලි ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද සසිනීව හැඩ ගන්නවාගෙන ඇවිල්ලා මේ කාරණා පිළිබඳව අපේ රටේ පිරිස දැනුවත් කරන්නට එකතු වීම සම්බන්ධයෙන් අපි ඉදිරියේදීත් නුගසෙවණින් මේ කාරණා පිළිබඳව ඉදිරි නුගසෙවණ අන්තෝදේත් කතා කරන්න බලාපොරොත්තු වෙනින් බොහොම ස්තුතියි පැමිණියට ආයුබෝවන් ඔබට.